සම්බන්ධ වෙනකොට ඇත්ත එක්ක හිතවත් එක්ක සම්බන්ධ වෙනවා. සෙනරත් සුබ උදාසනක් ඔබට. ආතුරු වේදනක් තියෙනවා. ඔබට තියෙන ගැටලුව මේ අවස්ථාවේදී වෛද්‍යතුමිට යොමු කිරීමේ හැකියාව ලැබෙනවා. මම ආන්නේ කැමති වෛද්‍යතුමගෙන් මම ගල්ලාවේ ප්‍රදේශ තමයි ජීවත් වෙන්නේ. අපේ පැත්ත වැඩිපුරම වරුගල් රෝග සම්බන්ධව තියෙන නිසා අපිට ඔය හෝමියෝපති ක්‍රමය මේ පැත්තට සම්බන්ධ කරගන්න ක්‍රමවේදයක් ගැන තමයි මම වෛද්‍යතුමගෙන් ආන්නේ කැමති. කණකාටු ඉතින් ඒව සම්බන්ධ වෙන්නේ නැහැ. නමුත් ඉතින් අපි සම්බන්ධ කරගන්න පුළුවන් නම් ගොඩක් සතුටුයි. අඩු ගානේ ඔබලගේ මේ පැතිවල නිකන් වැඩක් නැතිවල වලට වෙලාව නාස්ති කරගෙන කණ්ඩායම එකතු කරගෙන එක පන්සලක් හරි මොනවා හරි විදිහකට හරි ෆ්‍රී හෙල්ත් කැම්ප් එකක් කරලා හරි මොනවා හරි විදිහකට කරන්න පුළුවන්. ඉතින් ඇත්තටම ආසයි මේ අපේ රටේ මිනිස්සුන්ට සුදු කරන්න. ඉතින් අපේ ළඟ තාක්ෂණය තියෙනවා. ඒක ගෙනියන කවුරු නේද? දුරකථන අංක දෙකක් මම සඳහන් කරනවා. මේ අංක දෙක සඳහන් කරගෙන යම්කිසි වැඩ ක්‍රියාපිළිවෙලක් ඔබ සකස් කරගෙන ඇයට දැන්වුවොත් ඇය ඉතාම සුහදශීලීව ඔබත් සමග සම්බන්ධ වේවි. ඉතින් ඉක්මනින්ම කොලෙකුයි පෑන්ක්‍රිය අරගෙන සඳහන් කරගෙන මේ දුරකථන අංක දුරකථන අංක තමයි 0112823866 0112823866 එහෙමත් නැත්නම් පෞද්ගලික දුරකථන අංකය තමයි 0777297065 0777297065 ඉතින් ඒ මතක් කිරීමත් අපි සඳහන් කරේ ඔබ වෙනුවෙන්ම. වෛද්‍යතුමනි, ඊළඟ ප්‍රශ්නය අහන්නට කලින් තවත් හිතවතියක් අපිත් සමග සම්බන්ධ වෙනවා. අපිට පැහැදිලි මදි ඔබව. ඔව්, සඳහන් කරන්න. දැන් අපිට ඔබව පැහැදිලි වැහෙනවා. පැහැදිලි මදි. නැවත වරක් ගැටලු යොමු කිරීමේ හැකියාව තියෙනවද? පොත්පත් පිළිබඳව තමයි අහන්නේ. මේ හෝමියෝපති වෛද්‍ය විද්‍යාව එමත් නැත්නම් ප්‍රතිකාරාත්මක මෝහනය පිළිබඳව ලියවිච්ච පොත් කොහොමද ගන්න කියලා ප්‍රශ්න තමයි. අතන හෝමියෝපති ගැන පොත් මම 10ක් ලියලා තිබුණා. මම ඒක අහපු එක. සමාජයට යන්න කියලා මම හෝමියෝපති නවකතාවක් ලිව්වා. සඳක් වෙලා ආසන්ද කියන හෝමියෝපති නවකතාවක්. ආසනාවට ඒකේ පොත් නැවත මේ පිටපත් ඔක්කොම විකිණලා ඉවරයි. නමුත් මගේ මම පොත් අතරම 60ක් ලියලා තියෙනවා. හෝමියෝපති පොත් 10ක් ලියලා තියෙනවා. මනස ගැන පොත් 10ක් ලියලා තියෙනවා. ඉතින් මේ පොත් ඔක්කොම මගේ වෙබ්සයිට් එකේ නොමිලි කියවන්න පුළුවන්. ඒ කියන්නේ ලංකාවේ හෝ පිටරටක හෝ ඉන්න ඕනම කෙනෙකුට නොමිලි කියවන්න පුළුවන් මගේ පොත්. මගේ ඒ වෙබ්සයිට් එක කියන්නේ තමාෂා www.jeevanihw.com jeevanihw.com jeevanihw.com කියන වෙබ්සයිට් එකේ මගේ ඒ පොත් සියල්ල නොමිලි කියවන්න පුළුවන්. හෝමියෝපති ගැන ඔබට හොඳ දැනුමක් ලබා ගන්න පුළුවන්. සියලු දේවල් හෝමියෝපති සම්බන්ධව පොත් ලියලා තියෙනවා. කන්කරින් කැන්සර් ගැන පිළිකා සුවප කිරීම ගැන පොතක් ලියලා තියෙනවා. ඊට හෝමියෝපති නා කතාවක් ලියලා තියෙනවා. හෝමියෝපති දර්ශනය, හෝමියෝපති යන කුමක්ද, පටකලවන හෝමියෝපති හානිවන දර්ශනය, ඒ වගේ ගොඩක් පොත් විශාල සංඛ්‍යාවක් හෝමියෝපති සිංහලෙන් ලියලා තියෙනවා. සමහර පොත් ටිකක් ගෙවුවේ. තව සමහර පොත්වල පිටපත් නැහැ. සමහර වෙලාවට ලීඩින් බුක් ෂොප්ස් වල කියන්නේ සරසවි එහෙම නැත්නම් ලංකාවේ තියෙන වෙන වෙන පොත්සල් ඒවායින් හොයලා බලන්න පුළුවන් මගේ නම කියලා. එහෙමත් නැත්නම් සමහර පොත් මගේ ළඟ තියෙනවා වැඩිපුර කොපිස්. එහෙමත් නැත්නම් මගේ වෙබ්සයිට් එකට ගිහිල්ලා නොමිලි කියවන්න පුළුවන්. මට හිතුණා අනුෂයේ අහපු ප්‍රශ්නේම මගේ ඊළඟ ප්‍රශ්නය අහුවොත් හොඳයි කියලා. සඳහන් කරා ඔබ එක තැනකදී ඔබ පොත්
50කට අධික සංඛ්‍යාවක් රචනා කරලා තියෙනවා කියලා. 60කට ආසන්න සංඛ්‍යාවක්. ඉතින් මේ ලියවිච්ච පොත් අතරේ අද දවසේදී අපි කතා බහ කරන්නේ කායික සහ මානසික කියන ගැටලු වලට ප්‍රතිකාරාත්මක මෝහණය හරහා හෝමියෝපති වෛද්‍ය විද්‍යාව හරහා කෙසේද අපි ප්‍රතිඵල සහ ප්‍රතිකාර ලබා ගන්න කියලානේ. ඒ සඳහා කායික රෝග සහ මානසික රෝග පිළිබඳව ඔබ අතින් ලියවිච්ච පොත් තියෙනවද? එහෙම තියෙනවා නම් එවැයි නම් අපි සඳහන් කරමු. ඒ කියන්නේ කායික සහ මානසික රෝග නම් සඳහන් කරන ගොඩක් තියෙනවා. ඒ කියන්නේ මානසික කිව්වම තව ගොඩක් තියෙනවානේ. ඒ සිත සුවපත් කිරීමේ මම්පෙත් මිනිස් මනස හඳුනාගනිමු. ජීව මනෝවිද්‍යාව ඊළඟට මානසික රෝග ඇතිවන්නේ කෙසේද ළමයා හඳුනාගනිමු. මනෝවිද්‍යා උපදේශනය සොඳුරු දිවියට සරල පිළියම් ඒ විදිහට මනස ගැන තව ගොඩක් තියෙනවා. මට එකපාරට ඔළුවට එන්නේ ඊළඟට හෝමියෝපති පොත තියෙනවා. හෝමියෝපති දර්ශනය හෝමියෝපති අනුකමක්ද පටකලවන ඒ විදිහට ඊළඟ සඳක්ලාසම කියන නවකතාව ඊළඟට කොන්කන් කන්ස කියන පොත ඒකන ඇතර කොපිස් නෑ. හරි දුකයි ගොඩක් කටි ඉල්ල මේ පොත. මොකද බටහිර වෛද්‍යවරු කව එක කියවල මගේ ළඟට ඇවිල්ලා මාත් එක්ක කතා කරා. ඒ වගේම මම රිසර්ච් එකක් කරා මේ මෙඩිකල් රිසර්ච් ඉන්ස්ටිටියුට් ඒ කියන්නේ MRI එකත් එක්ක ડોક્ટર අනිල් සමරනායකත් එක්ක මම හෝමියෝපති මම විසින් සුවපත් කරන ලද පිළිකා ලෙඩු අරගෙන අවුරුදු 5ක සුවපත් කර පිළිකා ලෙඩුන් සංගණනයක් කරලා ඔවුන් quality of life කොහොමද එයාගේ ජීවිතයේ තත්ත්වය ඉම්ප්‍රූව් වුණේ කියන එක ගැන අපි පරිශනාවක් කරා. ඊටාම සාර්ථකයි සම්පූර්ණ සුවපත්තුන් ලෙඩුන්ගේ වීඩියෝස් පවා අන්තිමට ඇතුල් කරලා ලස්සන රිසර්ච් එකක් කරලා තියෙනවා. ඒක මගේ ළඟ තියෙනවා. දවසක අපිට ඉඩකඩ තිබුණොත් අපි ඒ බලමු නේද? අපිත් එක්ක මේ වෙලාවේ තවත් දුරකථන ඇමතුමක් අපිත් එක්ක සම්බන්ධ වෙනවා. අපිත් එක්ක හිතවතියක් තමයි සම්බන්ධ වෙන්නේ. සුබ උදෑසන ක්‍රමනේ. රජයේ රෝහල් වලින් මේ හෝමියෝපති වෛද්‍ය විද්‍යාව හරහා ප්‍රතිකාර ලබා ගැනීමේ හැකියාවක් තියෙනවද කියලා තමයි අහන්නේ. තියෙනවා. ලංකාවේ හෝමියෝපති වෛද්‍ය රෝහල් තියෙනවා මේ රජයේ රෝහල් වල. ඒ වගේම අපි කරන්නේ පුද්ගලිකව. ඉතින් ඒක එක අය විහිතු යොදනාට වෙනස්. නමුත් මගේ ළඟට රෝගියෙක් ආවත් මම කරන්නේ ඒකට මෝහණයක් යොදා ගන්නවා. මොකද මනස දිනේවත් සුද්ධ කරලා තමයි මේ දෙන්නේ. මොකද එතකොට සම්පූර්ණ සුවපත් වෙන ඉතාම ඉක්මනට සම්පූර්ණම වෙච්ච වාර්තා මගේ YouTube එකේ ඕන තරම් තියෙනවා. ඒක නම් බොහොම සිම්පල් කියලා මම කටින් කිව්වම කාටවත් විශ්වාස කරන්න බැහැ. නමුත් ඒක සිම්පල්. මොකද තුන්නෑටිය ලේඩට හොඳ වෙයි නොඳ වෙයි කියලා සම්පූර්ණ සුවපත් වෙනවා. මොකද ගොඩක් ආතරටිස් කෙනෙක්ගේ හැදෙන්නේ මනසෙයි. ඒත් ගොඩක් කාන්තාවෝ නැති ස්ට්‍රෙසස් තියෙනවනේ. කොයි ඉරිසියා වෛරේ කෝපේම නැත්තම් පවුල් ප්‍රශ්න ඔවා කියන්නේ නැහැ. ලංකාවේ කාන්තාව ගෙදර ගිහි පිටට දෙන්න එපා කියලා ඉතින් කියනවා. ඒක නිසා ඔබ හිත ඇතුලේම තියාගෙන ඉන්නවා. කියන්නත් බෑ. අල්ලපු ගෙදරට ගිහුවොත් එහෙම ඒක හතර වටේට කියලා ඒ මනුස්සයෙ එළියට බහින්නත් බෑ. ඒ වගේම උපදේශන සේවාව වලට යන්නෙත් නෑ. ඒක එච්චර පුරුද්දක් නෑනේ. කවුන්සලර්ස්ලා ළඟට යනවා කියන එක පුරුද්දක් නෑ. ඉතින් ඒක නිසා ඔබ හිත ඇතුලේ තියෙන්නේ. ඉතින් එතකොට මොකද වෙන්නේ? අන්තිමට ඇකට බහිනවා. අන්තිමට බහිනවා. නොයිකුත් ලෙඩරෝ කියනවා. ඉතින් ඒක තමයි වෙලා තියෙන. අද ගොඩක් බොහොම ස්වාභාවික නෝමල් දෙයක් නේ ඔය හතර ඩිස්කෝම අවුරුදු 40 50 පැන්ටර් පස්සේ ඕක තියෙනවා. ඉතින් ඕක මෙහෙමවත් රජයේ ඕනෑම රෝහලකින් හෝමියෝපති වෛද්‍ය විද්‍යාවෙන් ප්‍රතිකාර ලබා ගැනීම හැකියාව තියෙනවා. නෑ නෑ රජයේ නෙවෙයි හෝමියෝපති සඳහා වෙනම තැන් තැන් වල විහිදුව තියෙනවා. ඒ වගේ තැන් වලත් අපිට සඳහන් කිරීමේ හැකියාවක් තියෙනවද? ඔව් වෙනසක් තියෙනවා. දෙලි වල තියෙනවා. ඊළඟට මේ වගේ පොඩි පොඩි මධ්‍යස්ථාන තියෙනවා. මගේ ඊළඟ ප්‍රශ්න විදිහට මම අහන්න හිතුවේ ප්‍රායෝගික ගැටලුවක්. මෙය කාන්තා පුරුෂ දෙපාර්ශ්වයෙන් තොරව හැමෝටම පොදු ගැටලුවක් වෛද්‍යතුමනි. අධික ලෙස මහත් වීම, එහෙමත් නැත්නම් අධික ලෙස කෙට්ටු වීමට ප්‍රතිකාරාත්මක මෝහණය හරහා මොන වගේ එහෙමත් නැත්නම් මොන වගේ බෙහෙත්ද තියෙන්නේ? ප්‍රතිකාරද තියෙන්නේ? ඔව්. අධික ලෙස මහත් වෙන එකට ගොඩක් මහත් වෙන්නේ ඇයි? මිනිස්සු ගොඩක් කන්න හිතනවා. ආදරය අඩු වුණාම කෙනෙකුට අම්මා තාත්තාගේ නැත්නම් විවාහ ජීවිතේ මේ මොන හරි දෙයක ආදරය අඩු වුණාම අපි කණිරා කන්න බලනවා. මොකද කණිරා වලින් දෙන්නේ ආදරය.
හැපි හෝමෝන්ස් තමයි හදන්නේ සතුටුදායක මේ හෝමෝන හදනවා පරිඩහ කෑම. ඒකට එන්ඩෝෆින්, ඩොපමින් කියන මොකද හැපි හෝමෝන්ස් හදනවා පරිඩහ වලට. චොකලට් කන්න එක එන්නේ ආදරය සඳහා චොකලට් ගින් දෙන්නේ ඒ චොකලට් කෑම ඒව ඇද නිසා. ඉතින් ආදරේ නැති නිසා වැඩියෙන් පරිඩහ කරනවා. එතකොට කෑම නිසා අපිට හැපි හෝමෝන්ස් හදනවා. ඉතින් ඒක නිසා තමයි අපි වැඩි වැඩියෙන් පරිඩහ කරනවා. ඒක බත් වැඩියෙන් කරනවා. කන්න පටන් ගන්නකොට මහත්ය. ඒක නිසා ඇත්ත වශයෙන්ම ආදරේ ලැබෙනවා නම් හොඳයි. නමුත් ආදරේ බලාපොරොත්තු වෙන්න එපා. මේ ලෝකේ අපිට ආදරේ බලාපොරොත්තු වෙන්න බෑ. අපි හිතන ඉතින් ඒක නිසා අපි හිත හදාගන්න ඕන. උතන් තමයි මම අර මොහොනේදී හදන්නේ. ගොඩාක් අයට ආදරේ නැතුව අඬන ගොඩාරියක්. අපිට ආදරේ ලැබෙනවා නම් හොඳයි. නමුත් ඕක බලාගෙන ඉන්න එපා. අපි අපිට ලැබෙන දේ ලදදී සතුටුන අපි ගමන යන කිසිම ආදරයක් නැතුණත් ඒ ගමන ලස්සනට යන විදිහට ජීවිතේ ගෙනියනවා. දැන් උදාහරණයක් බලන්න අපේ රජපෞලවලක වඩායන කුමාරියන බව. ඇය විවාහ වුණේ ඇයට නිසි ආදරයක් ලැබුණ නැති අවස්ථාවක් ආවා. මොකද ඒ කලේ ලෝකෙට ආදරය දුන්නා. අපිට පුළුවන් අපේ ආදරය තව කාට හරි දෙන්න. දානයක් දෙන්න. එතකොට අපිට පින එනවා. අපිට අපේ යන ගමන අපේ ජීවිත කාලෙ කෙටි වෙන පුළුවන්. නමුත් අපි යහපතක් අපිට සිද්ධ වෙනවා. ඒකයි. එතකොට අපිට හරි සතුටක් වෙනවා. අපේ හිතට දැන් පොඩි දරුවන්ට ආදරය කරනකොට අපිට හයි හැපි හෝමෝන්ස් ආදරණීය හෝමෝන් අපේ ඇඟේ හැදෙනවා. දරුවන්ට සතුන්ට මේ වගේ හොඳ දේවල් ආදරයෙන් අපි කරන්න. අපිට ආදරය ඕනේ. අපි ආදරය ලැබෙන මේ දෙකම දෙකේදීම අපි අපේ ඇඟේ හොඳ හෝමෝන් හැදෙනවා. ඒක නිසා අපි ඒ විදිහට ආදරය බලාපොරොත්තු වීම වැරදි. හොඳයි වෛද්‍ය තුමනි මගේ ඊළඟ ප්‍රශ්න විදිහට මට අහන්න හිතුණා ඔබ සඳහන් කරා එක වරකදී දරුඵල ලබා ගැනීමේ හැකියාවද මේ ප්‍රතිකාරාත්මක මෝහණය හරහා සිදු කිරීමේ හැකියාව තියෙනවා කියලා. අපි ඒ පිළිබඳව විස්තර කරමු. දරුඵල ලබා ගැනීම ශාලි මේ තමාෂා මෙහෙමයි. දරුඵල ලබා ගැනීමත් හෝමෝන සම්බන්ධයෙන් තමයි කිව්වා විදිහට ඇගේ කාන්තාවගේ හෝමෝන හැදෙනවා. ඒකට දරුඵල ලබා ගැනීමට නිසි සුදුසු හෝමෝන හැදීම බාධා වෙනවා මනස නිසා. බොහෝ අයට ඒ කියන්නේ දැන් කියන්නේ පව නිසා දරුවාම් වෙන්නේ නැහැ කියන්නේ ඕක. පව කියන්නේ නෙගටිව් තෝට්ස් දුක වේදනා ප්‍රශ්න. එක්කෝ පෙර ආත්මලින් ආපු වෙන්න පුළුවන්. එහෙමද මේ ආත්මෙම එකතු කරගත්තොත් ඒ වෙන්න පුළුවන්. ඒ මත නැත්තම් පොඩි කාලේ අපි නොදැනි අපි පොඩි දරුවෝ වගේ ඉන්නකොට දෙමාපියන් රණ්ඩු කරනවා අවට නරක පරිසර මුඩුක් පරිසර ඒවා ඉඳගෙන අපි හරි දුක හිතනවා හීනමාන ඇවිල්ලා තියෙනවා අපිට ඉරිසියාව ඇවිල්ලා තියෙනවා මේ දේවල් හිතාගන්න අපි නොදැනී ගිහිල්ලා අපි ඕනකමින් ගත්තු ඒවා නෙවෙයි නොදැනී ගියපු දේවල් යටිහිතේ තිබිලා මේවා සමග එකතු වෙන ඊළඟට තව එකතු වෙන ඒවා එකතු වෙවි මනසේ ගොඩ නැගෙන දේව තමයි දරුඵල වගේ දේවල් වලට බලපාන්නේ. ඉතින් ඒක නිසා අපි බීජ හැදෙන්නේ නැහැ ළඟට. හරියටම මොන හරි ලෙවල්ස් වලට එන්නේ නැතුනම බීජ හරියට හැදෙන්නේ නැහැ. එහෙනම් ස්පර්ම් කවුන්ට්ස් එන්නේ නැහැ. ඒ උඩට දරුඵල සඳහා අපි දෙකොලටම ප්‍රතිකාර කරනවා. එතකොට නිසි දරු ඵලයක් එන්න නම් හරි හොඳ ශක්තිමත් විදියට හොඳ සංසේචනයක් සිදු වෙන හොඳ බීජ හැදෙන්න ඕනේ මේ විදියට. ඒ නිසා හොඳ ඖෂධ තියෙන භෞතික වලින් සම මොහොනියත් ඒකට යොදා ගන්න පුළුවන්. මේ උපදේශන සේවයද අත්‍යවශ්‍යයි. ඔව් ඔව්. ඇත්තටම චානිකා දැන් මේ ඔයාටම මේ උපදේශනය ගැන වෛද්‍යතුමනි අපි උපදේශන සේවය පිළිබඳ කතා කරමු. හැබැයි ඊට කලින් අපිත් එක්ක සම්බන්ධ වෙනවා ප්‍රියදර්ශනී. සුබ උදෑසනක්. සුබ උදෑසනක්. ප්‍රියදර්ශනී හැකියාව ලැබෙනවා ඔබ සතු තියෙන ගැටලුව වෛද්‍යතුමියට යොමු කරන්නට. හෙලෝ මට දැනගන්න ඕනේ මේ ඔයාලගේ මේ වෛද්‍යතුමියෙන් දැනගන්න ඕනේ මේ හොමියෝපති වලින් සුවපත් කරන්න පුළුවන්. කැලල් සඳහා අර පිලිස්සලා තියෙන කැලල් වලටත් ගාන ඔයින්මන්ට්ස් තියෙනවා හොඳ කරන්න පුළුවන්. ලොකුවට කැලි කැලි ඇවිල්ලා තියෙනවා නම් ඉතින් ඒක කරන්න බෑ. ඉතින් පිලිස්සලා මෙමෙ කැලි එකතු වෙලා තියෙනවා නම් ඒක කරන්න බෑ. නමුත් ඒ යම් තුවාලය තියෙන එක ඔබට කරන්න පුළුවන්. බොහොම ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට ඔබට අපත් සමග සම්බන්ධ වීමේ හැකියාව තියෙනවා 01.2.8.6.6 කියන ඒ සුපුරුදු දුරකථන අංකය හරහා. වෛද්‍යතුමනි ඔබ සඳහන් කරමින් සිටි උපදේශන සේවය පිළිබඳව අපි මේ කතාව දිගටම කරමු. ඔව්.
අතට දැන් මෝහණය ගැන අපි කතා කරා මෝහණයට උපදේශන අවශ්‍යයි. මොකද උපදේශන ධර්මයක් කියන කෙනෙක් තමයි මෝහණය කරන්න ඕන ප්‍රතිකාරාත්මක මෝහණය. මොකද උපදේශනය කියන එක සාමාන්‍යයෙන් කඩින් කඩ නැවත නැවත එමින් කරන දෙයක්. දවස් ගානක් එන්න ඕනේ. දැන් පවුල් උපදේශනයක් නම් දවස් ගානක් ඇවිල්ලා තමයි ඒක කරන්නේ. නමුත් මෝහණය තුලින් මෝහණය ප්‍රදාගෙන කරනකොට බොහොම ඉක්මනට එක දවසම කරන්න පුළුවන්. ඒ කියන්නේ කාන්තාව පිරිමියා දපවුල් උපදේශනයක් නම් කාන්තාව වෙනම කරනවා, පිරිමියා වෙනම කරනවා, ඊළඟට දෙන්න එකතු කරලා උපදේශනයක් කරනවා. ඒ වගේ කවුන්සලින් වලදී වුණත් උපදේශනයකට ඉන්නේ මනසේ යම් කිසි ප්‍රශ්නයකටද. ඉතින් ඒකට කෙලින්ම මෝහණය උපදේශනයක් කරාම හරිම ලේසි. ඒකම අරයි මං ගන්නෙ. ඒ කියන්නේ ඇනලිසිස් එකක් කරනවා, සයිකෝ ඇනලිසිස් කියලා. හිප්නෝ ඇනලිසිස් කියලා කියන්නේ මෝහණයට පත් කළ ඉවරලා මනස විශ්ලේෂණය කරගෙන යනවා. පහකට පහට කියලා රිග්‍රෙෂන් පහ මේ ආත්මෙම පොඩි පොඩි හිතේ තම්පත් වුණු දේවල් කතා කරගෙන යනවා. ඒ කියන්නේ උඩු හිත බොහොම මේ සමාධිගත කරනකොට බොහොම ලයිට් අප් කරනවා, සුහල්ගත කරනවා. එතකොට අර වාජනේ පියන හරි සැහැල්ලු වුණා වගේ. දැන් හිතේ කතා කරනකොට ඒක සර්ෆස් වෙනවා, එක්ස්පෑන්ඩ් වෙනවා. ඒ කියන්නේ උඩට ඇවිල්ලා විශාල වෙනවා. එතකොට අර කේතලයක් උණු කරනකොට අර පියන හෙලි හෙලි යන වගේ යටි හිතේ තියෙන නෙගටිව් දේවල් දුක් වේදනා ඉවත් වෙනවා. අඬ ගොඩාක් අය මම ටිෂු ස්ක්‍රෝලක් අරගෙන ගිහිල්ලා තියාගෙන තමයි කතා කරලා කතා කරලා කතා කරලා පැයක් විතර ඒගොල්ලන්ට හරි සහලයක් එක කියලා ඉවරනාට පස්සේ හොඳ කවුන්සලින් එකක් කරනවා. උපදේශනයක් කරනවා. එයාට අදාළ ඒ කියන්නේ වෛද්‍යතුමනේ ප්‍රතිකාරාත්මක මෝහනය හරහා සිදුවන්නේ අපේ ශරීරයේ අපේ සිතේ තියෙන ඍණාත්මක සිතුවිලි බැහැර කිරීම. බැහැර කළා එයාට හරියට මග පෙන්නලා දෙනවා. පෙන්නලා දුන්නට මගේ යන්න නැත්තම් ඒත් කරන්න දෙයක් නැහැ. ඒකද දැන් බුදුවාසේ වුණත් බණ දේශනා කරනකොට ඒ මගේ යන්නේ නැති කට්ටිය කොච්චර කියාද? මගේ ගියපු කට්ටිය සෝවාන් රහත්ත්වයට ගියා. ඒක නිසා කාට උනත් කරන්න තියෙන මග පෙන්නලා දෙන්න. මෙන්න මාර්ගය. මෙන්න මේකයි හරි විදිය. බොහෝ දෙනෙක් යනවා නේද? යන්න නැත්තම් ඒක කරන්න දෙන්නේ කර්මය නේද? වෛද්‍යතුමනේ අපි දැන් ටිකක් කායික රෝග පිළිබඳව වැඩිපුර කතා කරන්නේ ඒ නිසා මට හිතුණා මානසික රෝග පිළිබඳව කතා කරත් හොඳයි කියලා. හේතුව මම ආරම්භයේදී කිව්වා අද දවසේදී කායික රෝග වගේම මානසික රෝග පිළිබඳවත් අපි කතා බහ කරන්න සූදානම් ඉන්නවා කියලා. වෛද්‍යතුමනේ මානසික රෝගයක් කියන්නේ මොකක්ද? එහෙමත් නැතිනම් මානසික රෝගවල වර්ගීකරණයක් තියනවද? එහෙම තියනවා නම් අපි ඒ දේ ගැන සඳහනක් කරමු. මානසික රෝග ගත්තම සුළු මානසික රෝග සහ උග්‍ර මානසික රෝග කියලා ප්‍රධාන දෙකකට බෙදන්න පුළුවන්. සුළු මානසික රෝග කියලා කියන්නේ නියුරෝෂීය රෝග, නියුරොටික් ඩිසීසස්. ඒව තමයි ගොඩක් තරහ යන එක, එහෙම නැත්නම් නිතර නිතර අත්හොදන ඕසීඩී, ඔබ්සෙසිව් කම්පල්සිව් ඩිස්ඕඩර් කියලා කියන්නේ ගොඩාක් අය තියෙනවා ඒක. ඒකට පොඩි කාලේ ගොඩාක් නිතර ප්‍රශ්න ගිහිල්ලා තිබුණා, තේම අම්මා තාත්තා ගහනවා, ඉස්කෝලේ ප්‍රශ්න, ඒ වගේ දේවල් වලින් ඕසීඩී එන්න පුළුවන්. ඒක හරිම කරදරයක්. ඕසීඩී ආවා කියන්නේ හරිම කියන්නේ පුරුද්දකුත් වෙනවා නේ. ඊට පස්සේ ඒක නැවත පුරුද්දක් වුණාට පස්සේ ඒක ඉතින් අනිවාර්යෙන් බේත්සා මොහොන කුලින් කරන්න ඕනේ. ඊළඟට තව තියෙනවා හයිපොකොන්ඩ්‍රියා කියලා. ඒ කියන්නේ ඒකදී එයා හිතන්නේ අපි තිස්සේ මට ලෙඩක් තියෙනවා කියලා. අපි ලෙඩකුත් නැහැ, නමුත් අතන ඉඳලා මෙතන ඉඳලා මට පණ නැහැ, නිදිමතයි, ඔය විදිහට නිකන් බොහොම පහතට වැටලා ඉන්න රෝගයක්. ඕවට කියන්නේ සයිකෝසොමැටික් රෝග කියලා. ඒ කියන්නේ මනස නිසා කායට බලපාන රෝග. ඊළඟට ආසතිය වැඩි වුණාම ස්ට්‍රෙස් නිසා, එහෙම නැත්නම් ක්‍රොනික ස්ට්‍රෙස් නිසා.